වැලිකන්ද ප්‍රදේශයේ ඈත කෙළවරක පිහිටා ඇති මහවැලි තැන්න ගම්මානයේ ජනතාව වසර ගණනාවක සිට පානීයට සුදුසු ජල බිඳක් නොමැතිව මහත් පීඩාවට පත්ව සිටිනවා. පවුල් 450ක් පමණ ජීවත් වන එම ගම්මානයේ 1800කට ආසන්න පිරිසක් ජීවත් වන්නේ බීමට සුදුසු නිසි ජල බිඳුවක් නොමැතිවයි. ගම්මානයේ ජීවත් වන සියලු දෙනාටම පාහේ සිය ජල අවශ්‍යතාවයේ පිරිමසා ගන්නට සිදු වෙද්දී ඇල මාර්ග හරහා ගලා යන අපිරිසිදු ජලය පානය කිරීම මගින් මේ විදිහට රොඩුත් එක්කම රොඩු පෙරලා අරගෙන තමයි ළමයින්ට මේ පාවිච්චි කරන්නේ. මාත් අපි බොන වතුර මේව තමයි ජලය කියලා අපිට දෙන්නේ. සියලු දෙනා බොන්නේ මේ වතුර තමයි. මේ වන විට වකුගඩු රෝගයෙන් පීඩා විඳින වකුගඩු රෝගීන් කිහිප දෙනෙක්ම එම ගම්මානයේ ජීවත් වන අතර මෙම ජලය කිසිදු අයුරකින් පානය කිරීමට නොහැකි බවයි ගම්වාසීන් පවසන්නේ. මේව තමයි තනිකර කිව්ල මේ බලන්න බොරුවක් නක් කිව්ල. මුණු කරලා බොන වතුර වලට තමයි මේ කිව්ල බැඳලා තියෙන්නේ. කිව්ල බැඳිලා අපිට මේ ළමයා පව ආසරණ වෙලා ඉන්නේ මේ කිව්ල නිසා. මේනි දරුවා. මේ ළමයට දෙන්නේ මේ කිව්ල වතුර තමයි. මේක බීලා ඊයේ පෙරේදා ඉඳන් බඩරේ දෙනවා අපට. මේ කිව්ල වතුර මේවෙන් අපි ගොඩක් ලෙඩ වෙලා ඉන්නේ. යන්න එන්න බැරි. හොණ්ඩයි නාණ්ඩයි හැම එකටම කිව්ල ඇදලා මේ වර මිනිතුගේ ඔළුව කොණ්ඩේ හිටයි යනවා. විශාල මුදලක් වැය කරමින් ගම්මානයේ ජල ව්‍යාපෘතියක් ඉදිකර තිබුණද එහි කිසිදු නඩත්තු කටයුත්තක් සිදු නොකිරීම හේතුවෙන් මේ වන විට ඒ පවතින්නේ මෙවන් තත්වයකයි. නිසි ජල විසඳුම් ලබා දිය නොහැකි වුවද ඒත් නිසි පිළියම් නොකිරීම හේතුවෙන් මහවැලි තැන්න ගම්වාසීන් තවමත් පානය කරන්නේ අපිරිසිදු ජලයයි. මේ ජලය තම පොණ්ඩ දෙන්නේ මේ 1750 කට මේ ජලය ඇලිය එන ජලය. අපිරිසිදු වතුර තමයි මේ අපිට පොණ්ඩ ලබා දෙන්නේ මේ ජලය. අපිට ඇවිල්ලා තියෙන බිල වතුර බිල 450ක් ගෙවන්න තියෙනවා. අපිට මේ අපිරිසිදු වතුර වලට ගෙවන්නත් වෙලා තියෙනවා. අපිට ගෙවන්න විදියක් නැතුව අපි මේ ජීවත් වෙන්නේ. මේකෙන් පොඩක් මේ ශල්‍ය ගෙවන්න පොඩක් ෆරක් වුණොත් ඒකට පොලිස් ආදෙනවා. ගෙවන්න නැත්නම් වතුර මේක කපලා යනවා අපි. පිරිසිදු වතුර දෙන්නේ රොඩු වතුර. සත්තු මෙල්ල දිනේ සර්පිය මෙල්ල දිනේ ඒ වතුර තමයි දැන් බීලා බීලා ඉන්නේ මෙතන. එහෙත් නිසි විසඳුම් ලබා දිය හැකිව තිබියදීත් පිරිසිදු ජල බිඳක අපේක්ෂාව වුණට බලාපොරොත්තුවක් පමණක් බවට පත්ව තිබේයි. අපිට දැන් මේ ලැබිලා තියෙන මේ සම්පත් අනුව හැබැයි අත්ත වශයෙන්ම කියන අපි විදිලි ලබා දීලා තියෙන හැම දෙයක්ම තියෙනවා නමුත් ක්‍රමානුකූලව මේ විදිලි කරන්නේ නැහැ මේ ව්‍යාපෘතිය මෙච්චර කෝටි ගණන් වියදම් කරලා අපිට හරියාකාරව ජලය ලැබෙන්නේ නැහැ අපි දැන් මේ දැන් පවතින රජලාරි අපවසන්නේ අපිට පිරිසිදු පානීය ජලය ලබා දෙන්න මේ තමයි මම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ